විද්‍යාගණිත විනෝදය තුළින් මීට පෙර අපි ගැටලුවක් ඉදිරිපත් කළා. ඒ තේරවිල්ල තමයි වලසාගේ පාට මොකක්ද කියන තේරවිල්ල. අද අපි බලාපොරොත්තු වෙනවා ඒ තේරවිල්ලේ උත්තරේ නිවැරදි පිළිතුර ලබා දෙන්න. මේ තේරවිල්ලට අනුව දේශ ගවේෂකයෙක් එක්තරා තැනක ඉඳලා දකුණට කිලෝමීටරයක්, නැගෙනහිරට කිලෝමීටරයක් සහ උතුරට කිලෝමීටරයක් ඇවිදලා පටන් ගත්ත දැනටම එනවා. එතෙන් දිහු දක්වන වලහයි. ඒ වලහගේ පාට මොකද්ද කියලා තමයි අපි තේරවිල්ලෙන් ඇහුවේ. විමසිල්ලෙන් බැලුවොත් විසඳුමකට අවශ්‍ය ඉඟි අපිට හොයාගන්න පුළුවන්. තේරවිල්ල විදිහට මේ සංචාරකයා කිලෝමීටරයක් දකුණට, කිලෝමීටර නැගෙනහිරට සහ කිලෝමීටරයක් උතුරට ඇවිදලා පටන් ගත්ත තැනටම එනවා. එහෙම වෙන්න පුළුවන්ද? සාමාන්‍ය විදිහට ගත්තොත් කිලෝමීටරයක් දකුණට, කිලෝමීටරයක් නැගෙනහිරට සහ කිලෝමීටරයක් උතුරට ගියාම ඔහු පටන් ගත්ත තැනට කිලෝමීටරයක් නැගෙනහිරින් තමයි නැවතිලා ඉන්න ඕනේ. හැබැයි මෙහෙම වෙන්නේ පැතලි තලයක ගවේෂකය ගමන් කළොත් විතරයි. මෙහෙම පැතලි තලයක තියෙන ජ්‍යාමිතියට අපි කියනවා යුක්ලිඩියන් ජ්‍යාමිතිය කියලා. අපි ඉස්කෝලේ ඉගෙන ගත්තේ අන්න ඒ ජ්‍යාමිතිය. නමුත් ලෝකය කියන්නේ මේ වගේ පැතලි තලයක් නන් නෙමෙයි. ලෝකය කියන්නේ රොටියක් වගේ එකක් නෙමෙයි, ලෝකේ ගෝලාකාරයි. ගෝලාකාර ලෝකයේදී වෙනස් වෙනස් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අමුතු දේවල් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ උත්තර ද්‍රවයේ ඉන්න ගවේෂකයන්ට සිද්ධ වෙන දේ. මේක ඇඳලා තියෙන පරිමාණයට නෙමෙයි. නමුත් පැහැදිලි කිරීමේ පහසු නිසා අපි මේ විදිහට ඇඳලා තියෙනවා. පළමුව දකුණට කිලෝමීටරයක් මේ ගවේෂකයා ගමන් කරනවා. මතක තියාගන්න ඔබ උත්තර ද්‍රවයේ ඉන්නවා නම් ඔබ කොයි පැත්තට ගමන් කළත් ඔබ ගමන් කරන්නේ දක්ෂිණ ද්‍රවයේ දිහාට. ඒ කියන්නේ ඔබ කොයි පැත්තට ගියත් ඔබ ඇත්තටම ඇවිදින්නේ දකුණු දිශාවට. දකුණට කිලෝමීටරයක් ඇවිද්ද මේ ගවේෂකයා ඊළඟට නැගෙනහිරට කිලෝමීටරයක් ඇවිදිනවා. අන්තිමට ඔහු ගමන් කරනවා උතුරට කිලෝමීටරයක්. දැන් බලන්න, දැන් ගවේෂකයා ආපහු පටන් ගත්ත තැනටම ඇවිල්ලා තියෙනවා. මේ වගේ ජ්‍යාමිතියට අපි කියන යුක්ලිඩියන් නොවන ජ්‍යාමිතිය නැත්නම් නන් යුක්ලිඩියන් ජියෝමෙට්‍රි කියලා. තේරෙවිලි ඉතුරු ටික ලේසි. මොකද ඔය හරි ඉන්නේ එකවලසු జాතියක් විතරයි. ඒ කියන්නේ ඔය හරි ඉන්නේ හිමවලසු විතරයි. හිමවලසු සුදු පාටයි. අපි ඊළඟට දෙවෙනි තේරෙවිලි විසඳමු. දෙවෙනි තේරෙවිලි අහන්නේ මේ විදිහට වෙන්න පුළුවන් තවත් දැන් ලෝකේ තියෙනවද කියලා. අපි දැන් දන්නවා උත්තර ද්‍රවයේදී මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ විදිහට වෙන්න පුළුවන් තවත් ස්ථාන ලෝකයේ තියෙනවා. මේකට විසඳුමක් හොයන්න නම් අපිට ලෝකයේ අනිත් කෙළවරට, ඒ කියන්නේ දක්ෂිණ ද්‍රවයට යන්න වෙනවා. හැබැයි දක්ෂිණ ද්‍රවයටම නෙමෙයි, දක්ෂිණ ද්‍රවයට පොඩ්ඩක් ඉහළින්. මේක පරිමාණයට ඇඳපු එකක් නෙමෙයි. හැබැයි මේ දේ විස්තර කරන්න මම දැන් මේක ප්‍රමාණවත් වෙනවා. මේ තියෙන්නේ දක්ෂිණ ද්‍රවය. දැන් දක්ෂිණ ද්‍රවය තමයි අපි ලෝකයේ දකුණු දිශාව කියලා සලකන්නේ. එතකොට අපි ලෝකයේ කොතන සිට බැලුවත් ඒ දක්ෂිණ ද්‍රිහාව තමයි අපි දකුණු ලෙස නම් කරන්නේ. ඊට විරුද්ධ දිශාව තමයි අපි උතුරු ලෙස නම් කරන්නේ. එතකොට උතුරු දකුණු දිශාවට සාපේක්ෂව තමයි නැගෙනහිර බටහිර වගේ අනිත් දිශාවන් නම් වෙන්නේ. හොඳයි. දැන් අපි හිතමු අපේ ගවේෂකයාගේ සංචාරය පිළිබඳව. අපේ ගවේෂකයා ආරම්භ කරන්නේ මෙන්න මේ හරිය. දක්ෂිණ ද්‍රවයට පොඩ්ඩක් ඉහළින්. ඊළඟට ඔහු දකුණු දිශාවට කිලෝමීටරයක් ඇවිදිනවා. ඊළඟට ඔහු හැරිලා ආපහු නැගෙනහිර දිශාවට කිලෝමීටරයක් ගමන් කරනවා. සමහර විට ඔබට අමුත්තක් වගේ පේන්න පුළුවන් මේක රවුමක් වගේ පේන එක. නැගෙනහිර දිශාවට ගමන් කළ පුද්ගලයා කොහොමද රවුමක ගමන් කරලා ආපහු පටන් ගත්ත තැනටම එන්නේ? හොඳයි, මෙහෙම හිතන්න. ඔබ ලෝකයේ ලංකාවට ඉහළින් ගුවන් යානයේ ගමන ආරම්භ කරනවා. ඔබ දිගටම නැගෙනහිරට ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ දිගටම නැගෙනහිරට ගියොත් ලෝකයේ වටේ සම්පූර්ණ රවුමක් ගිහිල්ලා ආපහු පටන් ගත්ත තැනටම එනවා. මේකත් ඒ වගේම තමයි. හැබැයි ඔබ දැන් ඉන්නේ ද්‍රවයට ගොඩක් කිට්ටුව.
ඒ නිසා වටේට යන්න වෙන රවුම අරෙන් අඩුයි පොඩි රවුමක් හොඳයි මේ ගවේෂිකයා දැන් නැගෙනහිරට කිලෝමීටර් ගිහින් අවසානයි ඊළඟට ඔහු ආපහු උතුරු දිශාවට හැරිලා කිලෝමීටර් ගමන් කරනවා දැන් මේ ඔහු ඇවිල්ලා ඉන්නේ ආපහු පටන් ගත්තු ස්ථානයටම තමයි මේ විදිහට ගමන් කරන්න පුළුවන් නැත්තම් ගමන් ආරම්භ කරන්න පුළුවන් ස්ථාන අනන්ත සංඛ්‍යාවක් තියෙනවා මේ කොළපාට රවුමේ තියෙන ඕනෑම තැනකින් පටන් ගත්තොත් මේ විදිහට ගමන් කරලා ආපහු පටන් ගත්ත තැනටම එන්න පුළුවන් හොඳයි දැන් දක්ෂිණ ධ්‍රුවේ කවුද ඉන්නේ දක්ෂිණ ධ්‍රුවේ හිමවලස්සු නැහැ දක්ෂිණ ධ්‍රුවේ ඉන්නේ මෙන්න මේ අය විතරයි හොඳයි මං හිතනවා ඔබ මේ තීරවිල දුසුම ලබා ගත්තා වගේම යම් කිසි අලුත් දැනුමක්වත් ලබා ගන්න ඇති කියලා अभी आयत विद्याकांत विनोदी तुम मे योगे अपूर्त विलीत समय हम योग।